අගමැති තදින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සමාව අයදී ශ්‍රී ලංකාව ගැන මිෂෙල්ගේ කනගාටුවට ඇමති දිනේෂ්ගෙන් නිසි පිළිතුරු ගුරුවැටු විෂමතාවට ආණ්ඩුවෙන් අතුරු දීම නවක් බැඳුම් කරේ වගකීම යුත්තා රනිල් දඬුවම් නීත්‍යානුකූල ක්‍රමවේදයකින් ප්‍රින්සස් නැවේ ශ්‍රී ලාංකික නැවියන් ඉන්දියාවට කොරෝනාව ලොවම තැතිගන්වයි හිටපු මන්ත්‍රී සජින් වාස් රක්ෂිත බන්ධනාගාරයට දිල්ලි පුරවැසි පනතේ ගැටුම් වලින් 34ක් මරුට හම්බන්තොට සූර්යපැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් සියලු ප්‍රේක්ෂකයන්ගෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මිද සිල්වා මහතා පවසනවා. අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට කැමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මේ අතර සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙසද ක්‍රීඩා අමාත්‍ය ඩලසලහ පෙරඹ මහතා අමාත්‍යංශ ලේකම්වරයාට සහ ක්‍රිකට් සභාපතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය හම්බන්තොට සූර්යවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවතුණා. මෙහිදී තරගයේ ලකුණු 161කින් ජය ගැනීමට සමත් උනේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. කෙසේ වෙතත් තරගයේ නැරඹීම සඳහා පැමිණි ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණයට ඇතුළු වීමේදී දැඩි අපහසුතාවන්ට ලක්වීමට සිදු වුණා. ඒ ප්‍රේක්ෂකයින්ගේ පැමිණීමට සරිලන පරිදි ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් අවුරුදු 6කින් ආවද? අවුරුදු 6කින් මේ මැච් එක තියන්නේ. ඒකින්ද අරින්න කියන්නේ. අපි හොරා දෙන්නා වෙන. අපි ආව ටිකක් කරගෙන යන්නේ. අතන બ્લોක් එක බොරුවට තියන් ඉන්නේ. මේ අපි හල්ලුවට එන්නේ. බොරුවට නෙමෙයි. What happened? මෙහිදී දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගත් අතර පසුව ඒ ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වුණා. සිද්ධිය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ මැදිහත්වයේ ඉන්න අනතුරුවයි. කෙසේ වෙතත් ක්‍රීඩාංගණයට ඇතුළුන ප්‍රේක්ෂකයින්ට ආරක්ෂක අංශ පහර දෙන අයුරු අප කැමරාවේ සටහන් වී තිබුණේ මෙලෙසින්. ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීම් යුතු බව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ වෙච්ච සිද්ධිය පිළිබඳව අපි කනගාටු වෙනවා. ක්‍රිකට් මැච් එක බලන්න ගිහිල්ලා අත්ත වශයෙන්ම මේ ක්‍රිකට් බෝඩ් එක කරපු අවුල තමයි මට පේන්නේ. මේ ගැටුමට හේතු වුනේ. ඉතින් ඒ කියන්නේ අපේ අත්ත වශයෙන්ම මේ මොකද අවුරුදු ගානකට පස්සේ තරුණ ළමයි මේ මැච් එක බලන්න ආවම මේ විදිහට සලකපු එක නම් සම්පූර්ණ වැරදි. එමින්ම පක්ෂ විපක්ෂ මැතිඅමතුරුන් කීප දෙනෙකු ඊයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවලදී අදහස් පළ කළා. තරගයක් බලන්න ඇවිල්ලා පොඩ්ඩක් එහෙමේ වුණයි කියලා පොලිසියෙන් ප්‍රහාරයක් ලක් කරන එක සුදුසු නැහැ. 370ක් හැමදාම ගහන්නේ නැහැනේ. ඉතින් දානදාන බෝල්ඩ ගාගෙන ගාගෙන යනකොට මිනිස්සුන්ට සද්ද ඇහෙනවා මැච් එක පේන්නේ නැහැ. ඉතින් මිනිස්සු ඇතුළට එන්න බෑ මේ මෙච්චර දුර ආයේ මැච් එක බලන්න මිසක් සිකියුරිටි ගාඩ් දිහා බලන් ඉන්නේ නැහැ. ප්‍රේක්ෂකීන්ට ඉක්මනට ඇතුළට එන්න බැරිව පිළිබඳ වගකීම ක්‍රිකට් පාලක මණ්ඩලය ගන්නවා. මේ පහර දීම පිළිබඳව විශේෂයෙන් මේ අවස්ථාවට සහභාගී වෙච්ච විදේශිකයෝ ඒ වගේම තරුණ පිරිස් වලට ඒ වෙච්ච අගතිය පිළිබඳව අපේ විරෝධය අපි ප්‍රකාශ කරන අතර ඒ ක්‍රියාදාමය අපි හෙලා දකිනවා. ඒ වගේම මේ රටේ කීර්තිනාමයට වෙච්ච අගතිය පිළිබඳව වගකීම කවුරු හරි ගත යුතුයි. කෙසේ වෙතත් සිද්ධිය පිළිබඳව තමන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ලෙස කම්පා වන බව අද විශේෂ මාධ්‍ය හමුවක් ඇඳුවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සඳහන් කළා. අපි හිතුවේ නෑ මෙච්චර සෙනඟක් ඊයේ එයි කියලා. ඉතින් ඒකින්ද ඊයේ උදේ එනකොට අපිට ටිකට්ස් 3000යි අපි විකුණලා තිබ්බේ. අපි හිතුවේ නෑ එක සැරේට 8000ක් 9000ක් එතනට එයි කියලා. මේ වෙච්ච වැඩේට අපි ක්‍රිකට් ආයතන වෙනුවෙන් මම සභාපති හැටියට තනිකරම සමාවලව අයදිනවා අපේ ප්‍රේක්ෂකයන්ගෙන්. ඇති වූ ගැටුම්කාරී තත්ත්වයේ පිළිබඳව කඩිනමින් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට තමන් උපදෙස් දී ඇති බව අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා සඳහන් කළා. කුමන ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රවේශ පත්‍ර අතතිව ක්‍රීඩාංගණයට ඇතුළු වෙන්න ආපු අයට ඒ එල්ල කරපු ප්‍රහාරය කිසිසේත්ම අපට අනුමත කරන්න බෑ. ක්‍රීඩා මාත්‍ය සෙලිකම්තුමාට අද උදේම දරුන් දුන්නා, ක්‍රිකට් පාලක මණ්ඩලයට දරුන් දුන්නා. මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් කරන්න
කොතනද මේ වැරද්ද සිද්ධ වුනේ ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩකයන් තමන්ගේ ප්‍රතිරූප ලෙස මේ විශ්වාස කරන රටක ප්‍රදේශයක ජනතාවට මේ සිදුවෙච්ච දේ යහපත් දෙයක් කියලා අපි කිසි කෙනෙක්ට අනුමත කරන්න බෑ ඒ නිසා ක්‍රිකට් ලෝලින්ගෙන් ක්‍රිකට් ප්‍රේමීන්ගෙන් සමාව ආයදින අතරේ මින් මතුව එළඹෙන තරඟවලදී මේ බාධාවන් මේ ගැහැට සිදු නොවීමට සිදු නොවීමේ වගකීමත් අපි ක්‍රීඩා මාර්ථංශයක් විදිහට බාරගත යුතු තිබෙනවා ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය අද සිය අදහස් දැක්වීම සිදු කළා ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්තනය කිරීම පිළිබඳ 2019 මාර්තු 41 යෝජනාවේ සම අනුග්‍රහකත්වයේ ඉල්ලාස් කරගන්නා බව ජිනීවාහි පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල වශයෙන් දැනුම් දුන්නා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය අවධාරණය කළේ වත්මන් ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්තිය වෙනස් කිරීම සම්බන්ධයෙන් කනගාටු වන බවයි I regret that the new government has announced a very different approach to the commitments previously made. මානව හිමිකම් කවුන්සල යෝජනාවලියේ 31 යෝජනාවලිය පිළිබඳ ලබා ඇති ප්‍රගතිය සලකා බැලීමේදී වත්මන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති ඉතාමත් වෙනස් වූ ප්‍රතිපත්තිය පිළිබඳව මා කනගාටුවට පත්වනවා. සංහිඳියාව වගවීම මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ පසුගිය රජ ඉදිරිපත් කළ යෝජනාවලට හාත්පසින්ම වෙනස් වූ ක්‍රියාවලිය වත්මන් සමාජයේ අනුතර හෙළීමක් ලෙසයි මා දකින්නේ. ජන සමාජයකම අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කළ යුතුයි විශේෂයෙන්ම සුළු ජාතීන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි අතුරුදන් ඌවන්ගේ කාර්යාලය සහ හානිපූර්ණ සඳහා වන කාර්යාලය තුලින් ඔවුන්ගේ පෞල්වලට සාධාරණ විසඳුමක් සෙවිය යුතුයි සිවිල් සමාජයට සහ නිදහස් මාධ්‍ය සඳහා ඇති ඉඩකඩ ආරක්ෂා කළ යුතුයි සිවිල් ජනතාවගේ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන තිබෙන බවයි පෙනී යන්නේ එය සිදු කනු ලබන්නේ විශ්‍රාම්ලත් හමුදා නිලධාරීන් නැවත සේවයට බඳවා प्रधान वशन दिमल सह मुस्लिम सुलतरेति आरक्षा मेन्म अदहस प्रकाश किरी में ऐति किरी बलपैम एति में एति बाव पेनी यानवा पासुगी वकवानु तुलदी सिदु मानव हिमिकम उल्लंघनेट निसिपिलतुरु लबादी नह युक्त सह साधारणेट वी नह में तत्वे पिलिबंदव निरतुरोम अवधानयन सिटनलेस मानव हिमिकम कौंसिलेट मादनुम देनवा आई अर्ज द काउंसिल टू रिमेन अलर्ट टू दिस सिचुएशन इन टर्म्स ऑफ प्रिवेंशन एंड टू एक्सप्लोर ऑल पॉसिबल अवेन्यूज for advancing accountability එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව පිළිබඳ දැක් වූ අදහස් වලට පිළිතුරු සපයමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ යෝජනා වලට සම අනුග්‍රහකත්වයේ දැරීමෙන් ඉවත්වද මානව හිමිකම් කවුන්සිලයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට කැප වී කටයුතු කරන බවයි I wish to reiterate that Sri Lanka remains committed to engaging with the High Commissioner and her office එක යෝජනාවලියට සමානුග්‍රාහකත්වයේ දැක්වීමෙන් ඉවත්වීම ගැන කනගාටුවට පත්වවද සියලු පාර්ශ්වයන්ට මා කියා සිටින්නේ ව්‍යවස්ථානුකූලව සකසාගත් දේශීය යාන්ත්‍රණයක් තුළ සිට ශ්‍රී ලංකාව සංහිඳියා වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වූ ක්‍රියාවලියට කැප වී සිටින බවයි වසර 4.5ක් තුළ සංහිඳියාව නිවැරදිව ස්ථාපිත කිරීමට තිබූ අවස්ථාව මගහැරීම සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීමට පියවරගෙන ඇති බව පෙනී යනවා අද දිනේ මානව හිමිකම් කොමසාරිස්වරිය හමු වී ශ්‍රී ලංකාවේ නිවැරදිභාවය ඔප්පු කිරීමට පළදායි සාකච්ඡාවකට එක්වීමට සූදානම්ව සිටිනවා 31 41 යෝජනාවලි ඉදිරිපත් කොට වසර 4.5ක් ගත වුවද මෙම රජයේ පත් වී ගත වී ඇත්තේ දින 100ක කාලයක් පමණයි නව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව නගන අභූත චෝදනා පිළිබඳ මානව හිමිකම් කොමසාරිස්වරිය දැනුවත් කිරීමට අප කටයුතු කළා සිවිල් සමාජයේ පහත හෙලීමට අපි මේ කිසිසේත් අවස්ථාවක් කරගෙන නැහැ අප ගෙන තිබෙන ක්‍රියාමාර්ග ගැන මානව හිමිකම් කවුන්සිලය ප්‍රසාදය පළ කරනු ඇති බව මම විශ්වාස කරනවා We hope the council would appreciate this approach of focusing on deliverable measures of reconciliation that are in line with the interests of Sri Lanka and its people ගුරුවැටුප් විෂමතාව විසඳීමට සාධාරණ කාලයක් ගන්නා තුරු අතුරු දීමනාවක් ගෙවීමට කටයුතු කරන බව රාජ්‍ය මාත්‍ය රංජිත් සිඹලපිටිය මහතා පවසනවා. දිවයිනේ ස්ථානවල පැවති වැඩසටහන් කිහිපයකදීම මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා.
ඉතාම දැනුවත් කරලා ගත ක්‍රියාමාර්ගයක්. ඊට එකෙන් පස්සෙ කිසිම ප්‍රතිචාරයක් නැහැ. අපිට විකල්පයක් ඇට තියෙන්නේ අද දින සිට අපි පැහැදිලිවම අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කරලා තියෙනවා. 16 වෙනි දින ඉඳන් අපි අකණ්ඩ වැඩ වර්ජනයකට යන්න. ඒක නිසා මේ වට තියෙන්නේ පාලකයන්ගේ විසඳුම අවශ්‍යයි. ඊයේ දවසේ ගුරුවරුන්ගේ වර්ජනය අවස්ථාවේදී මේ අවාසනාවන්ත සිදුවීමක් වුණා. එක පැත්තකින් අපි රජයක් හැටියට කඩගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම ඇත්ත වශයෙන්ම ගුරුවරුන්ගේ පැත්තෙන් බැලුවොත් පැටුම් විෂමතාවයක් තියෙනවා. ඒක පහුගිය අවුරුදු 5 තුලම එකට විසඳුමක් ලබා දුන්නේ නැහැ. විශේෂ බාර අමාත්‍ය ඩලස් සලාපිරු මහත්මත් මේ සම්බන්ධයෙන් කිව්වා. හැබැයි මේ සියල්ලටම අපිට විසඳුම දෙන්න පුළුවන් වෙන්නේ අපි බහුතර බලයක් තියෙන පාර්ලිමේන්තුවක් හදන්න වෙනවා. නව රජය පිහිටවපු ගමන්ම මේ සම්බන්ධයෙන් ගුරු වැටුප් විෂමතාවයට ඉතාම පැහැදිලි විසඳුමක් ලබා දෙන්න කටයුතු කරනවා. ඉදිරි දින කිහිපය තුළ සාධාරණ මේ සඳහා මැදිහත් වීමක් රජය නගත්තොත් අපි ජාතික අධ්‍යාපන සේවක සංගමයේ විදියට විශේෂයෙන් අපේ ඒකාබද්ධ වෘත්ති සමිති ව්‍යාපාරයේ විදියට අපි රජයට බලකල සිටිනවා කඩමින් මේකට අවශ්‍ය විසඳුම ලබා දෙන්න කියලා. පසුගිය කාලේ ඉඳලා ආපු ප්‍රශ්න රාශියක් ගොනු වෙච්චි වර්ජනයක්. අපි කොයි අවස්ථාවකවත් වෘත්ති සමිතිවල ක්‍රියාකාරකම් වලට විරුද්ධව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිපත්තිය ඒක. ඒ වගේම පසුගිය කාලේ තිබුණ අඩුපාඩු වලට ඇඟිලි වෙනම දික් කරන්නත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේවට අපි ඉක්මනින් විසඳුම් සොයා දිය යුතුයි කියලා අපි කල්පනා කරනවා. මේ වැටුප් විෂමතාවය විසඳීම ටිකක් සංකීර්ණයි. ඒ සංකීර්ණ ප්‍රශ්නය විසඳීමට සාධාරණ කාලයක් ගන්න අතුරු අපි බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට මේ අතුරු දීමනාවක් වහාම ගෙවන්න කැබිනට් මණ්ඩලයට මේ වෙනකොට ඉදිරිපත් කරා ඩලසලාපේ මාමන්ත්‍රීතුමා. මේ අතර ඊයේ ගුරු වර්ජනයේ අතරතුර සිසුවෙකු මිය යාමේ සිද්ධිය පිළිබඳ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පළකලේ මෙවන් අදහසක්. උඩින කට්ටිය නේවි එක කට්ටියට වැඳා. වැඳලා ගිහුවා මාමේ ඇවිල්ලා ගන්නේ කියලා. ඒ කට්ටිය මෙතන උඩ ඉඳන් වීඩියෝ කරා. වීඩියෝ කරලා ඉවර වෙලා කට්ටිය වීඩියෝ කරා කට්ටියක් බැන්නා. අතරම ඊයේ දිනේදී අප දුටුවා මාධ්‍ය නාලිකා එකක් හෝ දෙකක් මගින් නායක හමුදා සම්බන්ධ කරගෙන දියගින්න සිසුවෙක් පිළිබඳව පොතක් පළ කරනවා. මෙහිදී අපි ඇත්තටම ස්තුතිවන්ත වෙන රෝණ බහුතරම් මාධ්‍ය ආයතන ඔවුන්ගේ වගකීම හරියට ඉෂ්ට කරනවා. සිසුවෙක් වතුරේ ගිලන අවස්ථාවේදී ඔහු බේරා ගන්න කියලා කෑ ගසනවා. නාවික හමුදාවේ හිටපු පුද්ගලයෝ ගිහිල්ලා ඒ ළමයාව ගොඩට අරගෙන ඇවිල්ලා තිබෙනවා. ඊට පස්සෝ කියලා තියෙනවා තවත් ළමයෙක් අතුරුදහන් කියලා. මොකද අපේ ඉන්න විශේෂ ඒකක තිබෙනවා මෙවැනි අවස්ථාවලදී මේ සඳහා ඇටෙන්ඩ් වෙන්න ලයිෆ් සේවින් යුනිට්ස් අපේ තිබෙනවා. මුදවා ගැනීමේ කණ්ඩායම අපේ තිබෙනවා. නමුත් මේගොල්ලෝ මේ වෙන රාජකාරියකට ගිය අතරතුර මේ කාර්යවට ඇටෙන්ඩ් වෙනවා තමන්ගේ එක වගකීම කළා සලකලා. ඉතින් අපේ නිලධාරියම තමයි 199 වලට කතා කරලා බද්දිකම පොලිසියට මේ පණිවිඩ ලබා දීලා තිබෙනවා. ඒ වගේම නායක හමුදා දකුණු විධානයට මේ පණිවිඩ ලබා දීලා ඒ මොහොතේම කිමිදුම් කණ්ඩායමක සහයෝගයෙන් ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. දුරකථන පාවිච්චි කරලා තිබෙනවා මේ අවස්ථාවේ ඡාය රූපකරණයට සහනකොත් දේවලට මේ පරේක්ෂණයේ නිරතන අතරතුර. ඉතින් මේ මුලින් බේරාගත්ත මේ ශිෂ්‍යයාම තමයි මේ මාධ්‍යයට මේ ප්‍රකාශ කරන්නේ. නමුත් ඒක ඔහුගේ වරදක් කියලා අපි මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නේ නැහැ. බැඳුම් කර සිද්ධියට අදට වසර 5ක් සම්පූර්ණ වුණා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වූ රාජමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ නීත්‍යානුකූල ක්‍රමවේදයේ යටතේ බැඳුම් කර සිද්ධියේ වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දෙන බවයි. එක්සත් ජාතික පක්ෂ රජය මහා මැකු මංකොල්ලේ කරලා දට අවුරුදු 5යි හරිය. අපි වික්‍රමසිංහවත් ප්‍රේමදාසගේ වත් එහෙම නැත්නම් ඒ ආශ්‍රිත කවුරුවත් සතියකට සැරයක් නිකන් ගෙරිහිල්ලා ප්‍රශ්න කරන්නයි කියන තැනක නෑ. දේශපාලන පරිගැණීම් ආයතන නෙමෙයි අපි. රටේ නීති හා සාමය ආරක්ෂා කිරීමේ කණ්ඩායම් ඉන්නවා මේ රටේ පොලිසිය ඉන්නවා. ඒ අයට පූර්ණ නිදහස දීලා තියෙනවා මේ සම්බන්ධව කටයුතු කිරීම. සාධාරණ කාලයක් තුළ ඒ හරියාකාර වෙන්නේ නැහැ කියලා දැනෙනවා නම් අපි ඒ වෙනුවෙන් ඉදිරි මහමැතිවරණයේදී අන්තවාදීන් නොමැති ශ්‍රී ලාංකික අනන්‍යතාව තහවුරු කළ හැකි පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන බවද කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියා. බෝධුරට දෙවනිදා පාර්ලිමේන්තුව ලබන මාසේ 20 වෙනිදා අප්‍රේල් මාසේ 25 වෙනිදා මැතිවරණය තිබේ කියන විශ්වාසය තියෙනවා. හැබැයි අපි බොහොම පැහැදිලිව කියනවා අන්තවාදීන් නැති පාර්ලිමේන්තුවක් අපි නිර්මාණය කරන්න මේ වෙනකොට කටයුතු කරමින් ඉන්නවා. විවිධ දේශපාලන පක්ෂ අන්තවාදීන් ඉදිරියේ දන ගැහුවා. හොඳම උදාහරණය තමයි පළාත් සභා පනත පාර්ලිමේන්තුව ගැන පොයලා. තුනෙන් දෙකක් ඕනේ කිව්වම යම් පුද්ගලයන් එවිදගෙන ගියා යන්න. හැබැයි හන්දෑ මේ පහට ඡන්දෙ තිබ්බේ ගැට වෙනකන් දීර්ඝ කරලා ඔය අන්තවාදීන් ටික ආපහු ගෙනල්ලා දෙන්න ඕනේ වරප්‍රසාද වරදාන දීලා 50ට 50ට ඉල්ලන එකට එකඟ වෙලා සම්මත කරගත්ත පළාත් සභා පනත. පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ බලය ඒ ආකාරයෙන් පෙන්වමින් මේ අන්තවාදීත්වය වර්ධනය කරන්න පටන් ගත්තා. අපි ඒකට තිතක් තියෙනවා. මෙතර මහබැංකු බැඳුම් කර සිද්ධියට පූර්ණ ලෙසම වගක වියුත්තේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නව මාධ්‍ය මධ්‍යස්ථානය බත්තර මුල නෙළුම් මාවතේදී වෘත්ත කිරීමෙන් අනතුරු පැවති මාධ්‍ය හමුවේදී රාජ්‍ය මාත්‍යවරයා මේ බව කියා සිටියා නව මාධ්‍ය මධ්‍යස්ථානයේ විවෘත කිරීම සිදු කෙරුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් රාජ්‍ය අමාත්‍යරුන් වන රෝහිත අබේකුණවර්ධන හා ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මාතෘණ තුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉන් අනතුරුව මාධ්‍ය හමුවක් පැවැත්ුණා. අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දැවැන්ත වරමක් මේ රටේ ජනතාව ලබා දුන්නා. ඒ වරමේ අඩංගු ප්‍රධාන දේවල් සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ බලය අපිට අවශ්‍යයි. අලුත් රජයේ කරපු සෑම දෙයක්ම කළේ විධායක බලය පාවිච්චි කරමින්. පාර්ලිමේන්තුවේ බලය නැතුව කරන්න පුළුවන් දේවල් සීමිතයි. අපි දැන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණයේදී ඉතාමත් පැහැදිලිව දුන් වරම සම්පූර්ණ කිරීම සඳහා තුනෙන් දෙකක බහුතරයක් ලබා දෙන්නේ කියන එක තමයි අපේ ප්‍රධාන තේමාව. 2020 පාර්ලිමේන්තු මැතිවර ව්‍යාපාරයේ ආරම්භ ප්‍රචාරක දිනය හැටියටත් අපිට මේක සලකන්න පුළුවන්. බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ මාසේ 25 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ විධායක සභාව රැස්වීමේදී සඳහන් කරේ පාර්ලිමේන්තු බලය ශක්තිමත් කිරීමටත් ඒ වගේම ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කිරීමටත් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපිට විශිෂ්ට ජයක් ලබා ගැනීම සඳහා සියලු පාර්ශ්වයන් එක්කාසු කර ගැනීම අපේ අදිෂ්ඨානය වෙලා තියෙනවා. වැඳුම් කරේක වසර 5යි. චෝදනාවට ලක් වුවම 5යි දෙන්නේ පමණයි අධිකරණයට ගියේ. දැන් බලය ඔබේ අතේ. ඇයි මේ ඉතුරු තුන් දෙනා ගැන කිසිම වමනාවක් නැත්තේ? අපිට කොච්චර වමනාවක් තිබුණත් විදේශ රටක පුරවැසියෙක් මේ රටට ගේන්න නීතිමය තත්ත්වයක් තියෙනවා. පසුගිය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරපු දෙයටවත් තාම උත්තරයක් නැහැ. අපිට බල කරන්න බෑ රජවලට අපේ ඉල්ලීම් කරන්න පුළුවන්. මම කියන්නේ අර්ජුන මහින්ද විතරක් නෙවෙයි. මේක පිටිපස්සෙන් දුපු අනිත් අයත් මේක ගත යුතුයි. මුදල් අමාත්‍යවරයා සහ හිටපු හිටපු අග්‍රාමාත්‍යවරයා අර්ජුන මහේන්ද්‍රන් විරුද්ධව විපක්ෂයේ චෝදනා නගන්නේ ඉරිසියාවට කියලා. ඊළඟට එතුමා නීතිඥ මහතුරු තුන්දෙනෙක්ව දාලා පරීක්ෂණයක් පැවැත්තුවා. ඒකේ අර්ජුන් මහේන්ද්‍රන් නිදස් කර නිදහස් පාර්ලිමේන්තුවෙන් සාඩ්ඩ එයයි සිරිකොතේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජික මේක මේ ලඝු කරන්න බෑ අර්ජුන් මහේන්ද්‍රන්ට විතරක්. ඉතින් බොහොම පහදලා හිටපු මුදල් ඇමතිවරයා යනවනේ මම බැංකුවට. ඔය මුදල් ඇමතිවරේ ඉතිහාසයේ කවුරුත් ගිහිල්ලා නැහැ. ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සමාජිකයන් දෙදෙනා එම නෞකාවෙන් ඉවත් කරගෙන තිබෙනවා. බිය වීමට නොව ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට අනුව ඉන්දියා රජය සංවිධානය කළ විශේෂ ගුවන් යානයක් මගින් ඔවුන් නවදිල්ලි නුවර වෙත රැගෙන විත් ඇති බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය පවසන්නේ. ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සමාජිකයින් දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවා. ජපානයේ යොකොහාමාහි ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සමාජිකයින් 124 දෙනෙකු ඉන් ඉවත් කර ගැනීමට මේ වන විට හැකි වී තිබෙනවා. ඔවුන් ඉන්දියාවේ හරියානාහි යුද හමුදා කඳවුරක නිරෝධායනයට ලක් කිරීම බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සඳහන් කළේ. නිරෝධායන ක්‍රියාවලියෙන් පසු ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සමාජිකයින් දෙදෙනා කොළඹට පැමිණීමට නියමිතයි. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ COVID-19 වෛරසය මේ වන විට ලොව පුරා රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේ වන විට රටවල් 48කින් COVID-19 වෛරසය ආසාදනය වූවන් හඳුනාගෙන තිබෙනවා. ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය යන රටවල වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම මේ වන විට එස්තෝනියාව, ඩෙන්මාර්කය, ජෝර්ජියාව, බ්‍රසීලය, පාකිස්තානය, ස්වීඩනය, නෝර්වේ රාජ්‍ය, ග්‍රීසිය, රුමේනියාව සහ ඇල්ජීරියාව යන රටවලින් පළමු වරට COVID-19 වෛරසය ආසාදනය වූවන් හඳුනාගෙන තිබෙනවා. ලොව පුරා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 82318ක් මරණ 2805ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය වැළඳුණු නමුත් සුවය ලැබූ පිරිස 32756ක්. චීනයේ පමණක් COVID-19 වෛරසය ආසාදනය වූවන් 78497ක් වාර්තා වන අතර ජීවිතක්ෂයට පත් වූවන්ගේ සංඛ්‍යාව 2744ක්. මේ අතර දකුණු කොරියාවේ දෛනිකව වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව චීනයට වඩා ඉහළ අගයකට පැමිණ ඇති බව සඳහන්. අද සවස 5 වන විට
समस्त कोरियाव तुल कोरोना आसादनीय रोगीन 1766 दिनकु वार्ता उना मिन 13 दिनकु जीवताक्षेतपत् उ बव रोहल आरंच मार्ग संधान कला දැඩි අවධානමකට ලක්වත බෙන තේගු ප්‍රදේශයෙන් පමණක් මේ වෙනුවට කොරෝනා ආසාදිතයින් 1132 දෙනෙකු හමු වී තිබෙනවා දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ තුරුතුරු එක්රස් කිරීමේ සේවාවක් ආරම්භ කොට තිබෙනවා ඒ අනුව 01.66.59.66 දුරකථන අංකයට ඔබේ නම ගුවන් ගමන් බලපත්‍රයේ අංකය සහ දැනට සිටින ලිපිණය සඳහන් කොට කෙටි පණිවිඩයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කොරියාවේ සිටින සීලම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා යුරෝපයේද COVID-19 වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා ප්‍රංශයේ දෙවන කොරෝනා මරණයද අද වාර්තා වුණු අතර වෛරසයේ ආසාදනය වූ 17 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබනවා ඉතාලියේ නවතම තත්ත්වය පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ ශ්‍රීමාල් පතිරාජ අයිබෝවන් මාදන් සිටින්නේ ඉතාලියේ පාර්මා නුවර මේ වන විට 425 දක්වා හිර ගොස් තිබෙනවා ආසාදිත රෝගීන් සංඛ්‍යාව කුඩා ළමුන් 4 දෙනෙක් දැනට ආසාදිත තත්ත්වයෙන් පසු වෙනවා ඉතාලි රජය අද නිවේදනය කරා පුද්ගල ආඥා පනතක් ප්‍රකාශයට පත් කළා නගර කීපයක් මුල් කරගෙන නාපෝලි නගරයේ එක ආසාදිත රෝගියෙක් සොයාගෙන ලැබුවා එම නිසා එම නගරවල සිටින ශ්‍රී ලාංකික නිරෝධාන කටයුතු වලට සහයෝගය ලබා දීලා තමුගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව වැඩත් සැලකිලිමත් වෙන්න කියලා අපි ඔබගේ ඉල්ලා සිටිනවා මක්කම සහ මදීනාවට සංචාරකීන් ඇතුළු වීම වැළැක්වීමට සෞදි බලධාරීන් පියවරගෙන තිබෙනවා වාර්ෂික හජ් වන්දනාව පැවැත්වීමට මාස කිහිපයකට පෙර මෙවැනි තීරණයක් ගැනීම විශේෂ සිද්ධියක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ ජපානයේ ඔසාකා නගරයේ සියලුම පාසල් විශ්වවිද්‍යාල උද්‍යාන මාර්තු අවසන් සතිය දක්වා වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා කෙසේ වෙතත් චීන බලධාරීන් සඳහන් කරන්නේ කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීම පාලනය කිරීම අප්‍රේල් අවසන් කාලයේදී සිදු කිරීමට හැකියාවක් පවතින බවයි. බිය වීමට නොව අවධානය සිටීම පිණිසයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස්ගුණවර්ධන මහතා ලබන 12 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහ අධිකරණය අද නියෝග කළා. විත්තිකරු නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති බවට අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසු කොළඹ මහ අධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම නියෝගය නිකුත් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ව සිටියදී නීති විරෝධී රුපියල් කෝටි 30කට අධික මුදලක් අත්පත් කර ගැනීම තුලින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා. එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. කඩිනම් විසඳුමකට පැමිණීම අත්‍යවශ්‍ය බවයි එම පක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයන් පෙන්වා දෙන්නේ. මොනවා ලාංඡන තිබුණොත් මොනවා පාටවල් තිබුණොත් අපේ අදවත එකට තියෙන්නේ. ඒක නිසා කිසි ගැටුවක් නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන් ඒ ශක්තිය බලවේගයට ලබා දෙනවා. ඒක කිසි ගැටුවක් නැහැ. ඒක ඒ විදිහටම වෙනවා. පුළුල් සංධානයකින් තමයි අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින්නේ. ඉතින් එක්සත් ජාතික පක්ෂයත් ඒ සංධානයේ ප්‍රධාන පාර්ශවකරුවෙක්. සලකුණ අලියා හෝ හංසයා කියන එක තමයි තීරණය වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුව විසුරවන්න කලින් නිශ්චිත තීරණයකට එන්න පුළුවන් වේ. එක්සත් ජාතික පක්ෂය තුල අද විශාල අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක විපක්ෂය දුර්වල නම් පාලක පක්ෂයටත් ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ප්‍රබල විපක්ෂය. කල්ලි දෙකකට බෙදිලා ඇනකොටා ගන්නවා නම් එක්සත් ජාතික පෙරමුණට ඡන්දය දුන්න ජනතාව බරපතල විදිහට කලකිරීමකට පත් වෙලා තියෙනවා. සජාති පාක්ෂික ඔක්කොම ඉන්නේ සමගි ජන බලවේගයේ නායකයා සජිත් ප්‍රේමදාස නාම යෝජනා දෙන්නේ සමගි ජන බලවේගයෙන්. එතකොට එතුමත් ඉල්ලනවා නම් ඉතින් සමගි ජන බලවේගයෙන් තමයි. එතුමට කැමති නම් තනියම ඉල්ලන්නත් හැකියාව තියෙනවා. ඔබතුම ඉවනේ එතුමා ප්‍රශ්නායකත්වයෙන් ඉවත් වෙනවා නම් හොඳයි. මම ස්ථාවරේ ඉන්න දිගටම. පාක්ෂිකයෝ ගොඩාක් ඉන්නවා ස්ථාවරේ. ඔය සමගි බලවේගයට තමන්ගේ පක්ෂයයි සමග කරගන්න බැරි නම් රටක් සමගි කරන්නේ කොහොමද? ඉතින් ඕකත් අර එක්සත් ජාතික පක්ෂය වගේම තමයි. ඒක එක්සත් ජාතික පක්ෂ කිව්වට ඇති එක්සත් කමකුත් නැහැ, ඇති ජාතික කමකුත් නැහැ, දැන් ඇති පක්ෂ කමකුත් නැහැ. ඒ වගේ සමගි ජන බලවේගයත් සමගියකුත් නැහැ, බලයකුත් නැහැ. මේ මැති වර්ණෙදී ජනතාව මේ එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ නායකයන්ට දෙන තැන ස්ථිරේටම හරි තීන්දුවක් ගනිවි කියලා පිටනවා. හොමාගම මූලික රෝහල ජාතික රෝහලක් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ පිළිබඳව තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටි සටහනින් දැන් හෝමාගම රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට එම රෝහලේ කටයුතු අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ නිරීක්ෂණයට ලක් වුණා අමාත්‍ය බන්දුල ගුණවර්ධන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහන මහතුරුන් දීටෙක්ව සිටියා වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ගේ දූදරුවන්ට පාසල් නිලැඳුම් හා පොත්පත් බෙදා දීම සිදු කෙරුණේ ප්‍රඥා ප්‍රදීප සංකල්පයේ නිර්මාතෘ හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්තද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 31 වන වරටත් සංවිධානය කර තිබූ එම වැඩසටහනට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් TMGW තෙන්නකෝන් මහතා දෙක්ව සිටියා ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවති උද්ඝෝෂණ වලදී ඇති වූ ගැටුම් වලින් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී 9:30 ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට සුබ රාත්‍රියක් ඔබට www.ipnnews.lk